ජාත්‍යන්ත්‍ර මූල්‍ය අරමුදල දැන් මොනවද යෝජනා කළ තියෙන ප්‍රතිසංස්කරණ? නැත්තම් ඉදිරියේදී යෝජනා කරන ප්‍රතිසංස්කරණ මොනවද? දැන් අර මම මුලින් කිව්වා වගේ වැඩිපුර සද්දට ඇහෙන්නේ වාහන ගෙන්නන දිනවා කියන එක. ඇත්තටම කරන්නන්නේ මොකද්ද? කරන්න යන්නේ දැන් ඔවුන් යෝජනා කරලා දිගින් දිගටම වත්කම් බද්දක් ගේනවා කියලා. නැත්තම් ප්‍රාග්ධන බද්දක් ගේනවා කියලා. මේ දෙකෙන් එකක්වත් ගෙනලා නැහැ. මේ දෙකෙන් එකක්වත් ගේන සැලසුමක් නැහැ. මේක ගේනවා කියලා කියනවා 2025. 2025 මේක ගේන එක කල් දාලා 2026 මේක ගේනවා කියලා කියනවා. ඒ කියන්නේ තව අවුරුද්දකුත් එහාට කල් දානවා. ඒතර ඒක කල් දාලා මේ රටේ ධනවත්ම බලවත්ම පැලැන්තියට බදු ගහන එක කල් දාලා මේ රටේ අතිවිශාල දැවැන්ත බදු මංකොලට සම්බන්ධ වෙච්ච මේ රටේ විදේශ විනිමය රටෙන් එළියට ගෙනියපු මේ සියලු දෙනාව නිදහස් කළා. අද කාටද මේ බද්ද ගහන තරම් ලබන අවුරුද්දේ මුල අලුතෙන් ටැක්ස් එකක් යෝජනා කරනවා කුලී ගෙවල් තියාගෙන මිනිස්සුන්ට. කුලී ගෙවල් වලට තමයි ටැක්ස් එක ගහන්න හදන්නේ. එතකොට කුලීගේ ගෙදරට ටැක්ස් එක ගෙවුවා මේක ආයේ ටැක්ස් එක වදින කාටද? ඒ ටැක්ස් එක වදින්නේ කුලීගේ මිල කුලීට ගන්න මිනිස්සයාට. අවසානයේ කුලී ගෙදරක ඉන්න මිනිහටත් තව නැවතවතාවක් ටැක්ස් එකක් ගහලා ඔන්න ධනබද්ද පටන් ගත්තා කියලා කියන්න හදන්නේ මේ. ධනවත්ම පිරිස ඉන්නවා අපාර්ට්මන්ට් අරගෙන ඒවා විකුණු ඒවා තියාගෙන ඒ සල්ලි යට කරලා තියෙනවා රටේ විවිධ තැන්වල විවිධ ප්‍රාග්ධන විදියට. ඒගොල්ලොන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ කුලියක් ගෙයක් කුලියට දීලා ජීවත් වෙන හැතර මිනිස්සයට ඒකට ටැක්ස් එක ගහනවා. ඒ ටැක්ස් එක අන්තිමට වදින්නේ අර ගේ කුලියට ගත්ත කෙනාට. ඉතින් මෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා.